අපි ගෝල් පේස් එකට ආවේ ඇත්තටම මීට දවස් 3කට 4කට ඉස්සෙල්ලා අපි ගෝල් පේස් එකට ආවා. ඒ ආවේ අපිට ආරංචියක් ආවා මේ ගෝල් පේස් එකේ තියෙන මේ ගෝල් පේස් එකේ මිනිසුන්ට ඒ වගේම මේ කොළඹ බලන්න ඉන්න මිනිසුන්ට වාහන පාක් කරගන්න විදියක් නැහැ. වාහනේ ස්ථානගත කරගන්න විදියක් නැහැ කියන එක ආරංචියක් ආවා. ඒ කියන්නේ දැන් මේක මාස ගානක ඉඳලා වහලා දාලා තිනවා මේ ගෝල් පේස් එකේ තියෙන කා පාක් එක මේ ඉස්සරහා තියෙන කා පාක් එක. එතකොට ඒකෙන් විශාල අසාධාරණයක් තමයි වෙලා තියෙන්නේ. අපිට ආරංචි වුණා අපි ආවිල්ලා බැලුවා බැලුවාම ඇත්තටම මේක වහලා දාලා තිබුණේ. මේ 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 මෙතන මේ ප්‍රදේශයේ මිනිස්සු මොන හරි දෛනික වෙළඳාමක් කරගෙන කීයක් හරි උපයගෙන ජීවත් වුණා. විශාල ප්‍රමාණයක් මේ හරි වාඩිලා හිටියා. දැන් අපිට කිව්වේ අපි අහුවා මේක වහලා තියෙන්නේ මොකද කියලා. ඇත්තට මේ වෙලාවේදී පොලිසියෙන් කිව්වේ හාන්දුරනේ මේක වහලා තියෙන්නේ මේ ගෝල් පේස් එකේ මේ තනපිල්ලලි අල්ලලා ඒව හදන නිසා කියලා. අපි කිව්වේ තනපිල්ලි අල්ලලා හදනවා නම් ඒක වහන්න පාකේ වහන්න එපා. පාකේ කොහොමද මිනිස්සු කොහෙටද තමන්ගේ වාහනය පාක් කරගන්නේ? අනිත් එක මේ ස්ථාන කොහෙවත් නැහැ වාහන පාක් කරගන්න. එතකොට එකම තැනයි තියෙන්නේ වන් ගෝල් පේස් ගොඩනැගිල්ල තුල තියෙන වාහන 2000ක් විතර පාක් කරන්න පුළුවන් පාක් එකක්. එතකොට ඒක ඇවිල්ලා චීනෙට තමයි මේ මුදල් සියල්ල යන්නේ. අපිට හිතුණා සැකසංසහ සංකා මත වුණා ඇත්තටම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මෙතන වාහන පාකින් එක වැහුවාම වාහන 200ක් විතර දැනටක් ගහලා තියෙන මේ ස්ථානේ දිගට බැලුවාම දැන් මේ වාහන 200 මේ පාකේ ගැහුවා නම් දැන් මෙතන සමහර වාහන තියෙන අපි ඇහුවා මේ පැය දෙක තුන මෙතන ඉන්නවා. ඒ කියන්නේ මේ ආවිල්ලා ගෝල් පේස් එකට ආපු අය ඒ වගේ වෙනත් වැඩ කටයුතු කරන්නේ මෙතනින් ඉඳලා ගියපු අය. ඒ නිසා වාහනේ මේ ස්ථානේ දාලා යනවා. ඒක තමයි රටක ජනතාවගේ සපවත් ජීවිතයකට සුබ සාධනය සඳහා ඒ වගේම ඔවුන්ගේ පහසුකම් සැපීමේ වගකීම රජයක සතු වගකීමක්. එතකොට රජය කරන්න ඕනේ ඒවා සුපරීක්ෂාකාරීව ඒවා ආරක්ෂා කරගලදී මේ වැඩපිළිවෙළක් තමයි කරන්න ඕනේ. නමුත් මේක වහලා දැම්මයි කියලා කියන්නේ විශාල ප්‍රමාණයක් ඉතාම අපහසුතාවයට පත් වෙනවා. එතකොට මේ මිනිස්සු යන්නේ අර වන් ගෝල් පේස් ගොඩනැගිල්ලට ගිහිල්ලා වාහනේ පාක් කරගන්නවා. පැයට රුපියල් 100යි. පැය විනාඩි 2ක් ගියොත් විනාඩියක් ගියොත් එහෙම 200යි. ඒ වගේම පැය 2යි විනාඩියක් ගියොත් එහෙම 300යි. මේ වගේ ආකාරයට මිනිස්සු අපහසුතාවයට පත් වෙලා තිබුණා. අපි මේ පිළිබඳව සමාජ මාධ්‍ය සහ ජාතික මාධ්‍යවල අපි මේ පිළිබඳව මේ පිළිබඳ දැනුවත් කළා. අපි මේ වෙලාවේ විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. මේ මාධ්‍ය නිසා සමාජ දාලා මාධ්‍ය සහ ජාතික මාධ්‍ය නිසා තමයි ඇත්තටම මේ ස්ථානේ අරගන්න පුළුවන්කම ලැබුණේ. මේකේ අවශ්‍යතාවය කොයිතරම්ද කියලා කියනවනම් අපි දැක්ක එක පැයකට ජනතාව මොනතරම් මේ වෙනුවෙන් අවධානය යොමු කරගෙන හිටියද කියලා. ඒවයි කියලා තියෙච්ච කාරණාවලදී කිව්වේ හාමුදුරනේ අපි හම්බන්තොට ඉඳලා ආවේ දරුවන්ට මේ පාක් එක මේ ගෝල් පේස් එක පෙන්වන්න ආවේ. පෙන්වන්න ඇවිල්ලා අපේ වාහනේ පාක් කරගන්න තැනක් නැහැ හාඳුනේ. අපි වටේම ගිහිල්ලා ගිහිලා දරුවන්ට මෙන්න මේක තමයි ගෝල් පේස් එක තියෙනවා කියලා පාරෙන් යන ගමන් පෙන්වගෙන ගියායි කියලා තමයි සඳහන් කළේ. එතකොට මේ කාරණාවේදී පැහැදිලි මිනිස්සු අපහසුතාවයට පත් වෙලා තියෙනවා කියන කාරණාව. එතකොට දැන් අද මට මේ සිද්ධිය වෙලා ඇත්තටම අපි මේ වෙලාවේදී සමාජ ජාලා මාධ්‍ය සහ ජාතික මාධ්‍ය වලට මේ පිළිබඳව රට දැනුවත් කිරීම සහ අදාළ බල බලධාරීන් දැනුවත් කිරීම පිළිබඳව පුණ්‍යානුමෝදනා සිද්ධ කරන වගේම ඒ සිද්ධිය වෙලා පැය දෙකක් යනකොට මට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපේ දේශබන්දු තෙන්නකෝන් මහත්තයා කතා කරලා කිව්වා හාඳුනේ මේ අපි මේ පාකේකේ සිද්ධියක් නිසා අර තනපිල්ලේ පෑගෙන නිසා මේක වහලා තිබුණේ දැන් මාස ගණනාවක් කොරෝනා නිසා වහලා තිබුණේ අපි දැන් මෙන්න පැය දෙකක් යනකොට දැන් ඇරිය හාඳුනේ සියලු දෙනාට දැන් වාහන පාක් කරගන්න පුළුවන් කියලා සඳහන් කළා. ඉතින් අපි එතුමන්ලටත් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. හැබැයි මීට වඩා අවධානය යොමු කරන්න කියන කාරණා මොකද මේවා සාමාන්‍ය දේවල්. ආණ්ඩුවට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් මහ ජනතාවට විශාල හානියක් වෙන දේවල්. ඒ නිසා මේ පිළිබඳව මේ වගේ දේවල් තියෙනවා නම් ඒවා සොයා බලලා පොලිසියේ වගකීම නිසි ආකාරයෙන් ඉෂ්ට කරන්න කටයුතු කරන්න කියන කාරණාවත් මේ වෙලාවේදී අදාළ පොලිස් නිලධාරීන්ට ඉහළ නිලධාරීන්ටත් දැනුවත් කරනවා.